ආයුබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රතිසමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම තාරිකා මහිරංගනී ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සම්වර්ධනයේදී කෘෂිකාර්මාන්තය තීරණාත්මකයි ජනපති පෙන්වා දෙයි වී අලවි මණ්ඩලයේ අලුත් මෙහෙයුම අපි වී අරගෙන PMB රයිස් කියලා හාල් වෙළඳපොළට නිකුත් කරනවා හාල් ඒකාධිකාරය බිඳින්නේ ජපාන ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා තිරිකුණා මල්ලේ වරාය යුද කඳවුරක් හැටියට පාවිච්චි කරන්න කිසිම විදිහක ආරක්ෂක ඇග්‍රීමන්ට් එකක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැහැ රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙලේදී ගොවි ආර්ථිකය නගා සිටුවන සංවර්ධන ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමග පැවති හමුවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පොල්පිටිකම කුඹකුලාව වැව්පරිශ්‍රයේදී අනිත්‍යා දියත් කිරීමට නියමිත එල්ලංගා පද්ධති මගින් බැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ මහාවාරි සත්කාරය සහ වයඹඇල දෙවන අධියර වැඩ ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. එහිදී මාධ්‍ය ආයතන නියෝජිතයන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිතුමා පැවසුවේ ණයබරින් නිදහස් වූ ආර්ථික සමෘද්ධිය ඇති ස්වම්පෝෂිත ජාතියක් ලෙස නැගී සිටිය හැක්කේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන විප්ලවීය පරිවර්තනය තුලින් බවයි. මේ ව්‍යාපෘතිය දැක්කම පේනවා මේ කරන ආයෝජනයේට ආපසු ලැබෙන ප්‍රතිඵලය බොහොම පැහැදිලි. දැන් මේවා බහුකාර්ය ව්‍යාපෘති කෘෂිකර්මාන්තයක් නෙවෙයි. ඒ නිසා මේවා දීර්ඝකාලීන ආයෝජන ණය ගෙවීම් තියෙන්නෙත් ඒ විදියයි. අනිත් එක තමයි භාණ්ඩාගාරයේට ආර්ථික විද්‍යාත්මකව යම් නම් දැනෙනවට වඩා යමක් ප්‍රශ්නයක් බරක් මේවා යනකොට අර දුප්පත් අහිංසක ගොවි ජනතාවගේ හිත පිරෙනවා අනික් කරන ලොකු ආයෝජන වගේ නෙවෙයි සමහර ආයෝජන පටන් අරගෙන සමහර අවුරුදු 5ද 10ද 15ද ප්‍රතිඵල නැහැ නමුත් කෘෂිකර්මාන්තේ එහෙම නෙවෙයි කෘෂිකර්මාන්තේ ඇලහැදුවා නම් වතුර ටිකක් දුන්නා නම් ඊළඟට මාස 3න් 4න් අස්වැන්න ඒකයි මේ වගේ කටයුතු වල තිබෙන තත්ත්වය මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී වංචා දෝෂණ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද මාධ්‍ය විමසා සිටියා මේ අවුරුදු 3මාර දිනන් මේ ව්‍යාපෘති කරගෙන යන අතරේ කිසිම තැනක මාධ්‍ය තුලින්වත් කෙනෙකුගේ පැමිණිල්ලක් ආවේ නැහැ මේ ව්‍යාපෘතිවල මේ මේ විදිහේ වංචා දූෂණ සිද්ධ වෙනවායි කියලා. වැඩ කරනවා පේනවා නම් කරන වැඩවල දූෂණ අක්‍රමිකතා නැහැ කියලා ඒගොල්ලන්ට පැහැදිලි නම් किसीम प्रश्न मित्र रटवाल सह जातर मूल्यायतन सल्ली देना मे वेड दिग्गटम करगण किसी वडवाकसुंग असंकल एकगन धन सल्ली अवित्यन इलांट मे वेड अनुजय सल्लीन වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යලමහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුව සඳහා විසඳුම් ලබා දෙමින් ආරම්භ වූ මොරගහ කන්ද කලුගඟ මහා වාරි ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ වයඹ ඇල ව්‍යාපෘතිය ආරම්භ වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් පද්ධතීන් වෙත ජලය සපයා වැමඬිල්ල හා දේවහුව යන වාරි ව්‍යාපෘතිවල සුරක්ෂිත ජලය කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පානීය ජල හිගයට තිරසාර විසඳුමක් ලබා දීම මෙමගින් අපේක්ෂිතයි. මේ යටතේ කුඩා වැව් 353ක් සහ ප්‍රධාන වැව් 8ක් මහවැලි ජලයෙන් පෝෂණය වීමත් සමග වගා බිම් හෙක්ටයාර 12500ක් සංවර්ධනය වනු ඇත. වී අලවි මණ්ඩලය අතරමැදියන් නොමැතිව වී මිලදීගෙන පාරිභෝගිකයාට සහන මිලට සහල් ලබා දීමට ක්‍රියා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙරටේ ගොවියා සහ පාරිභෝගිකයා අතර සහල් මිලේ විශාල පරතරයක් තියෙනවා. එනිසා වී අලවි මණ්ඩලය මැදිහත් වෙනවා. අපි කෙලින්ම ගොවියගෙන් වී ගන්නවා වී අලේ මණ්ඩලය. ඒ වගේම අපි වී අරගෙන PMB රයිස් කියලා හාල් වෙළඳපොළට නිකුත් කරනවා හාල් ඒකාධිකාරය බිඳින්නේ. අපි වවලයි අපි කන්නේ වැව් දහසක් ගම් දහසක් වැඩසටහන් ඇතුළු ව්‍යාපෘති පිළිබඳ අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා.
කෘෂිකර්ම හා පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනඩේරා මහතා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. හම්බන්තොටට පැමිණීමට පෙර ජපාන ආරක්ෂක අමාත්‍යවරයා නැගිනහිර නාවික විදාන මූලස්ථානයේ සංචාරයක නිරත වුණා. එහිදී නැගිනහිර නාවික විදානයේ ව්‍යුහය සහ නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කෙරුණා. ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඉකසුචි නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකද එරට ආරක්ෂක අමාත්‍යවරයා නිරත වුණා. ත්‍රිගුණාමලයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොටට පැමිණියේ. කෙසේ වුවද මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා දුන්නේ නැහැ. ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මෙවර විට ඇතමුණු විවිධ අදහස් පළ කර තිබෙනවා. ජපානයේ විදේශ ඇමතිතුමා ලංකාවට පැමිණිලා ආරංචි හැටියට ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඇමරිකාවේ එක ත්‍රිකුණාමලයේ වරාය යුද කඳවුරක් හැටියට පාවිච්චි කරන්න. අද අතවසයෙන්ම ජපානයේ ආරක්ෂක ඇමතිවරයා ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදිලා ඉන්නවා. ජපානෙත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා ත්‍රිකුණාමලයේ තවදුරට දියුණු කරන්නේ කොහොමද කියලා. කිසිම විදිහක ආරක්ෂක ඇග්‍රීමන්ට් එකක් සම්බන්ධයෙන් महानुवर असल पेरहर मांगाले रंदोली पेरहरे देवन दिने अदाय पेरहर मांगाले करंडुव वेडम किरी महिला सुविशेशी कार्यपार्याक इटुकरन दलंदा मालिकावे इंदिराजा हस्तिया पिलिबंदवाय मे वार्ताव असल पेरहर मंगल्ले पेरहर करडुव वेडम किरीमे भाग्य उदाकरगेन दिबेने मे अत्पंतिय ए अत्पंतिये सुविशेष හස්තියක් තමයි මේ ඉන්දිරාජා හස්තිය. ඔහු අපිට බොහොම සම්පතක්. මහා විරාජමානව පාවඩ උඩුවියන් මේ මතින් මේ පෙරහැර කඩුව වැඩම කිරීමේ වාසනාව ඉන්දිරාජා හස්තිය හිමි කරගෙන තිබෙනවා. මෙයා අපිට කොහොමද ලැබෙන්නේ අතර මේ ශ්‍රී දල්දා මාලිගාවේ අත්පන්තියට. 1988 වර්ෂයේ තමයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජු ගාන්ධි මැතිතුමා විසින් තමයි දල්දා මාලිගාවේ අත්පන්තියට පරිත්‍යාග කරන්නේ. इंदिराजा हस्तिया दिन दहायम पेरहर करंडुव वेडम्मुवा दलदा मालिगावे पेरहरी पेरहर करंडुव या मेयागे पिट मतट वेडम करपु वेले आविंदं मेयागे हेसरीन रटाव एगेन अपि लोकु विश्वासयक् तियेनवा एक तमयि दैन अपि मेयाव प्रधानम यथा हटियट अपि सलकन्ने ඉන්දිරාජා පෙරහැර කරඬුව වසර 20කට වැඩි කාල සීමාවක් තුළ වඩම්මනු ලැබුවා. මේ හස්තිරාජා සෑම වාරයකම දින 7කට 8කට වැඩි දිනයක් ගණනක් ඉන්දිරාජා පෙරහැර කරඬුව වඩම්මනු ලැබේ. මේ හස්තිරාජා වයසින් දැන් පරිණත වයසේ ඉන්නේ. ඒ වගේම පෙරහැර කරඬුව වැඩමවීමට සුදුසුම තත්ත්වයේ ශාරීරික ලක්ෂණ සහ ශාරීරික සෞඛ්‍ය ගත්තත් අතා හොඳ තත්ත්වයේ ඉන්නවා. ඒ නිසා සෑම වසරකම මේ හස්තිරාජයාට ප්‍රමුඛත්වය අපි ලබා දීලා තියෙනවා පෙරහැර කරඬුව වඩම්මන්න සහ එහි අලංකාරත්වය රඳවා ගන්න. ඔබට හැකියාව තියෙනවා සාදු සිත් පෙරදරිව මේ ඇසල පෙරහර මංගල්‍ය බන්දෝලි පෙරහර නරඹන්නට මේ සෙන්කඩගල පුරවරයට පැමිණෙන්නට ඒ වගේම දලදා මාලිගාවේ මේ මාධ්‍ය ඒකකයේ ඒකාබද්ධව මේ සජීවීකරණ අධ්‍යක්ෂීම 25 වන දා රාත්‍රිය ඔබ වෙත ගෙනිනවයි කියන කාරණය සිහිපත් කරනවා අසංක අරඹිවත්ත සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර ශ්‍රී දලදා මාලිගයේ ඇත් ගාලේ හිස් සිට මාවන් සාලන ලෙස කම් පොතු සාලමින් දැලේ මිනිහද කැලිකසල බැහැර කිරීම හේතුවෙන් සුන්දර හාල් ඔයේ මේවන විට දැඩි පරිසර විනාශයක් සිදු වෙමින් පවතිනවා. ඌව පරණගම ලුණුවත්ත ප්‍රදේශය හරහා ගලා බසින හාල් ඔයට සහ ඒ දෙපසට ඇතමුන් කැලිකසල බැහැර කිරීමට පටන්ගෙන තිබෙනවා. ඇතම් ස්ථානවල ජලය මත පිට කැලිකසල ගොඩ ගැසී ඇති ආකාරයද දැකගත හැකියි. කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත් කෘමිනාශක තිබූ හිස් බෝතල් පවා මෙම ජලයේ දැකගත හැකි වීම දැඩි භයානක තත්වයක්.
නිවෙස්වලින් ඉවතලන කැලිකසල පමණක් නොව මෙම ප්‍රදේශයේ දිය නෑමට එන ඇතමුන් බැහැර කරන ද්‍රව්‍ය හේතුවෙන්ද පරිසරය විනාශ වී තිබෙනවා. සුන්දර මානා ඇල්ලට මේ පරිසර විනාශය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී අවසන්. ප්‍රදේශයට පැමිණෙන්නන් මෙන්ම අදාළ බලධාරින්ද මෙම පරිසරය සුරකීමට ක්‍රියා නොකරන්නේ නම් විශාල විනාශයක් ළඟදීම සිදු වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ. නවක වදය පාලනය සඳහා ජංගම දුරකථන යෙදුමක් හෙවත් ඇප් එකක් හඳුන්වා දුන්නා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ හදිසි අවස්ථාවක මෙම ඇප් එක ක්‍රියාත්මක කිරීමෙන් නවක වදය පිළිබඳව අදාළ අංශවලට කඩිනමින් දැනුම් දිය හැකි බවයි. 2015 වසරේ සහ 2017 අධ්‍යයන වසර සැලකීමේදී නවක වදය හේතුවෙන් සිසුන් 1989 දෙනෙකු විශ්වවිද්‍යාලය හැර ගොස් තිබෙනවා. විශ්වවිද්‍යාලය තුල පවතින නවක වදය තුරන් කිරීම සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනවා. මෙම ඇප් එක ක්‍රියාත්මක කිරීම ලබන 29 වෙනිදා සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරනවා. එය නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ව්‍යවසායක පාරාදීසය බෙහිකිරීමේ වැඩසටහනේ තවත් අධිරක් ලෙස ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29, 30 සහ 31 යන දිනවල මොනරාංගලදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය වැඩසටහන් මුල්කල කරමින් නව ලොතරැයියක් හඳුනා දීමද සිදු කෙරුණා. රජී සංවර්ධන සංග්‍රාමයේ ඉලක්ක කරගත් සංවර්ධන වාසනාව නැමැති මෙම විශේෂ ලොතරැය්‍ය දැන් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ටිකට් පත එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති SAP සූරියපෙරුඹ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සංවර්ධන වාසනාව ලොතරැය්‍ය ලබන මාස 27 වනදා දිනුම් මැදීමට නියමිතයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පැවැත්වීමට නියමිත මොනරාගල පිහිටි එම භූමිය නියුජ ජමාතේ ලසන්ත අලගියවන්න මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ නම් කර ඇත්තේ දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේයි. ප්‍රදර්ශන කලාප 12ක ප්‍රදර්ශන කුටි 515ක් ඉදිකිරීම අපේක්ෂාවයි. ප්‍රදර්ශන භූමියට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාහි කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළා. දින තුනක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයට අතිවිශාල ජනතාවක් සහභාගී විය හැකි බැවින් ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා නිල දහරින්ට දැනුම් දුන්නේ. ප්‍රදර්ශනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මොඩරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය නිල දහරින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රදර්ශන භූමිය ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙන ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර දහසේ එම ප්‍රදර්ශනයේ නැරඹීමේ අවස්ථාව සලසා දීම. නිලධාරීන් 3000කට වැඩි සංඛ්‍යාවක් රාජකාරිය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුලින් තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කර ඇති බව රාජ්‍ය මාධ්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. යැපෙන දේශපාලන සංස්කෘතියක් මේ රටේ හිටපු නායකයන් තමයි ඇති කරලා තියෙන්නේ. මේ යැපෙන මානසිකත්වය වෙනස් කරන්න තමයි මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන මේ සංකල්පේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ව්‍යවසායකයට මුල් තැන දෙන්න. ඒ වගේ අදහසක් තියෙනවා නම් බැංකුවකට ගිහිල්ලා අදහස ඉදිරිපත් කරලා යෝජනා ඉදිරිපත් කරලා කිසිම පොලියක් නැතුව පොලිය බිඳුව. ඒ කියන්නේ බැංකුවෙන් පොලියක් ගහනවා. නමුත් ඒ පොලිය රජයෙන් පියවනවා. ණය යෝජනා ක්‍රම ගණනාවක්ම තියෙනවා. 50,000 ඉඳලා මිලියන 750ක් වෙනකන් සහනාධාර මිලට ණය ලබන්න පුළුවන්. එහෙම තමයි අපි මේ ආයෙ දිරිගන්වල තියෙන්නේ. දැන් කෙටි විරාමයක්. බුදුදහමට අපහස වන ආකාරයේ නාට්‍ය විකාශය කිරීමට රාජ්‍ය මාධ්‍ය ක්‍රියා කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක් බව අදාළ අංශ පෙන්වා දෙනවා. සිවුරුමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රජයේ මුදල් ලබා දී බුදුදහමට පහර දෙන නාට්‍ය නිර්මාණ කර ඇති බවයි. නිර්වස්ත්‍රන් පරමන් සුකන් යනුවෙන් එක් නාට්‍යයක් නිර්මාණ කර ඇති බව රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. මේ පසුගිය දවසේ මම ගුවන් විදුලිය ආගෙන ඉන්නකොට ආන්ද්‍රෝණී මම දැක්කා රජයේ මුදල් දීලා නාට්‍ය හතක් හදනවා. ඒ නාට්‍ය හතේ බුදුදහමට පහර ගහලා ඒ නාට්‍ය හදලා තියෙනවා. ඒ එකක් මම කියනවා නිර්වස්ත්‍රං පරමං සුඛං කියලා.
ITN FM ඔස්සේ නාට්‍ය 15ක් විකාශය කිරීමට නියමිත අතර එයට මුලින් කී ආකාරයේ නාට්‍යයක් ඇතුළත් වෙ නැහැ. රාජපක්ෂ මහතා මේ අනුව බලය ලබා ගැනීම සඳහා අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවටයි චෝදනා එල්ලවන්නේ. පාලි භාෂාවේ එන වචනවලට ආසන්නයෙන් නිදන වචන මේවාට යොදා තිබුණද කිසිලෙසකින්වත් බුදුදහමට අගෞරව කිරීමක් නාට්‍ය තුලින් සිදු වන්නේ නැහැ. අතීතයේ පටන් විවිධ සාහිත්‍ය නිර්මාණවලට මෙවැනි යෙදුම් භාවිත කළද බුදුදහමට අගෞරව කිරීමක් එහිදී සිදු වන්නේ නැති බවයි සාහිත්‍ය විචාරකයන් පවා පෙන්වා දෙන්නේ. කෙසේ වුවද ITN FM හි විකාශය වන මෙම නාට්‍ය පිළිබඳ අසත්‍ය ප්‍රචාරගෙන ගියද ඒවා විකාශය කිරීම නතර කරන්නේ නැති බවයි ITN මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටපියාරච්චි මහතා ප්‍රකාශ කරන්නේ. ITN FM ඔස්සේ විකාශනය වෙන එම ගොන්නුදිරි නාට්‍ය මාලාව සම්බන්ධයෙන් අප නාලිකාවක් ලෙස වග කියනවා. එයින් බුදුදහමට හෝ වෙනත් ආගමකට කිසිදු අපහාසයක් නොවන බවයි අපගේ අවංක හැඟීම. එම ගොන්නුදිරි නාට්‍ය මාලාව ලෙසකින් අත්හිටුවීමක් කරලා නැහැ. කිසිදු නිල දැනුම් දීමක් අපගේ නාලිකාව වෙත සිදු පාර්ශවයකින් සිදු කර නැහැ. එය අත්හිටුවන්නේ කියා. තරුවන් සරණයි යනුවෙන් එක නාට්‍යයක් තිබෙනවා. කුඩා දරුවන් පවා තරු බවට පත් කරන්න වෙහෙසෙන තාරකා සමාජය ගැන මිතාම විශිෂ්ට නිර්මාණශීලී යෙදුමකින් මේක පැහැදිලි කරන්න හදලා තිනවා. ඒ වගේම තමයි මේ නිහොන් සැප ලැබේවා කියන එක. ඉතින් මේ නිහොන් කියන්නේ ජපානයේට කියන නම. ඒකට මේ ජපානයේ රැකියා සඳහා යන තරුණයන්ගේ ජීවන ඉරණම ගැන කියන කතාවක් නිහොන් සැප. බුදුන් වහන්සේ පවා කියලා තිනවනේ මේ ඇසු දුටු පමණින් විශ්වාස නොකර විමසා බලන්න. සම්මානීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන මාලක දේවප්‍රිය මහතා රචනා කර අධ්‍යක්ෂණය කර ඇති මෙම නාට්‍ය මාලාව මෙරට ප්‍රවීණ කලාකරුවන් රසක් සම්බන්ධ වනවා ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කෙරෙන මෙම ගුවන්විදුලි නාට්‍ය මාලාවේ තිරපිටපත සහ එහි අන්තර්ගතය සමාජයට අවශ්‍ය බොහෝ දෑ විචාරශීලීව සහ ප්‍රායෝගික ලෙසින් කතිකාවකට ලක් කර තිබෙනවා බුදුදහමේ හරය හා වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස තමන් කටයුතු නොකරන බවද ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළා ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකා කේටරින් හා මිහිල් ලංකා යන ආයතනවල පසුගිය සමයේ සිදු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හතර දෙනෙකුට නොතීසි නිකුත් කර තිබෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්දවාස් ගුණවර්ධන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටයි මෙලෙස ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙසට නොතිස්සි නිකුත් කෙරුණේ එනෝ මිහිල් ලංකා ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 29 වන දින කොමිසම හමුවට කැඳවීමට නියමිතයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව සජින්දවාස් ගුණවර්ධන මහතාද මිහිල් ලංකා ගුවන් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් මිහිල් ලංකා ගුවන් සමාගමේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලයේ පත්කිරීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධවද ජනාධිපති කොමිසමේ විශේෂ අවධානය යොමු තිබෙනවා එමෙන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සාක්ෂිම සීමේදී එම ආයතනයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සම්බන්ධ අයථා ගනුදෙනු රසක තොරතුරු අනාවරණය වුණා. කුවාලාලම්පූර් සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් තම පෞද්ගලික උවමනාවක් මත සිංගප්පූරුවට ගෙන්වා ගැනීමට නිශාන්ත වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබූ බව මිට පෙරදී හෙළි වුණා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශාල මුදලක් අහිමි වුණා. ඌව පලාතටම නැහැ හાર્ට් ඇටැක් එකක් ඇදුනොත් එන්ජියෝග්‍රෑම් එකක් කරනවත් කැට් ලැබ් එකක් නැහැ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඖෂධ වර්ග 48ක මිල පහත දැමීමත් සමග බොහෝ පිරිසකට එහි ප්‍රතිලාභ මේ වන විට ලැබෙමින් පවතිනවා අධි රුධිර පීඩනය සහ දියවැඩියාව රෝගයෙන් පීඩා විඳින රෝගියෙකු මාසයකට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට දල වශයෙන් රුපියල් 7860ක් වැය කළා. එහෙත් ඖෂධ මිල අඩු කිරීමත් සමග වර්තමානයේ ඒ සඳහා වැයවන්නේ රුපියල් 3117.50ක් පමණයි. ඖෂධ මිල අඩු කිරීමේ වාසිය පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා. මේකේ අත්‍යවශ්‍ය බෙහෙත් අපි විශ්වාස කරා ප්‍රයිස් රෙගියුලේෂන් එකක් නැත්නම් මිල පාලනයක් කරා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට විශාල වෙනසක් ඇති වුණා මේක සම්බන්ධයෙන් කවුරුත් අදවෙන්තුරු කතා කරා දොස්තර මහත්තුරු ඒක හොඳයි කියලා කිව්වද කොතනක ඒක ගැන කතා කරා මේ වගේ දේවල් වෙන්න ඕනේ මේවට තවත් අපි සහයෝගය දෙන්න ඕනේ මේ වගේ දේවල් කරන්නට ආණ්ඩුවක එකතු වෙන්න ඕනේ කිව්වද ස්ටෙන්ට් ඔපරේෂන් වලට දෙන්න සහයෝගය දැන් අපේ අද බදුල්ලේ ගියේ කැබිනට් එකේ පාස් වුණා වකුගඩු රෝගය සම්බන්ධයෙන් මිලියන 600ක වෙනම ඒකකයක් දාන්න. අපි ඌව පලාතටම නැහැ හાર્ට් ඇටැක් එකක් ඇදුනොත් එන්ජියෝග්‍රෑම් එකක් කරනවත් කැට් ලැබ් එකක් නැහැ. ඒකට මුදල් පාස් කරා. ඉතින් මේ වගේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ
විශාල පිම්මකට කියලා දැන් හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් දවසට රුපියල් 262ක් දිනකට බෙහෙත් වලට ගිය වියදම රුපියල් 103කට අඩු වෙලා තියෙනවා. මේ සම්පූර්ණ සංඛ්‍යාලයකින් දිනන මේක මහා විශාල අඩුවක්. මාසෙට රුපියල් 7860ක් වියදම් කරපු මිනිස්සෙක් දැන් රුපියල් 3118යි වියදම් කරන්නේ. මාසෙ ඉදිරි ගිරියම රුපියල් 7714යි. මේ අතර සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා. මේ දවස්වල කතා වෙන කාරණාවක් තමයි මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා ජරාව කුණු ගේන්න පුළුවන්ද කියලා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා මෙතෙක් පැවති කුණු ආනයනය අපනයනය වෙනස් වුණා කියන මතය සම්පූර්ණයෙන්ම වැරදි. මෙතෙක් තිබිච්ච ස්ටේටස් කෝ එක ඒ විදිහටම තියෙනවා. වෙලා තියෙන එකම දේ තමයි කුණු මොනවද කියන එක ලයිස්තුගත කරලා ඒ ලයිස්තුව පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ ලයිස්තු පබ්ලිෂ් වෙන්නේ එග්‍රීමන්ට් එකක් ඇතුලේ. මේ සිංගප්පූරු ගිවිසුම අපිට අත්‍යවශ්‍යයි. ඇයි අත්‍යවශ්‍යයි? අද ලෝකේ කුඩා වෙලා බොහෝ රටවල් එකිනෙකා සමග අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරන්න පටන් අරන්. ඒවට තමයි කියන්නේ රීජනල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් කියලා. ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස් කියලා. ඉතින් ඒවට අපි එකතු වෙන්නේ නැත්තම් අපි කොන් වෙනවා. ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා දෙනුවතැයි තමන් අපේක්ෂා කරන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසනවා. දුම්රිය නියාමකවරුන්ට, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට, දුම්රිය පාලකවරුන්ට, දුම්රිය එන්ජින් රියදුරුන්ට හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ට බලපාන ශ්‍රේණි විෂමතා පිළිබඳ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමා සමග හෙට 11ට සාකච්ඡා පවත්වනවා. මෙම සාකච්ඡා ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡාවක්. අපිට තියෙන්නේ අනිවාර්යයෙන්ම වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අනුව මම හිතනවා හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ඉතාමත් සාධාරණීය විසඳුමක් අපිට ලබා ගැනීමට හැකි වෙයි කියලා. අක්මීමන බම්බගල ඇල සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. බම්බගල ඇලේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ වසර 5කට පසුවයි. මේ සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් වැය කරනවා. මේට සමගාමීව අක්කර 40ක වපසරියකින් යුත් බම්බරගොඩ වෙල්යාය වගා කිරීමටද පියවරගෙන තිබෙනවා. බම්බගල ඇල සංවර්ධනය කිරීමෙන් පසුව ගොවීන් සඳහා කුඹුරු බිම් සැකසීම, බිත්තර වී ලබා දීම නොමිලේ සිදු කරන බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය UGD ආර්යතිලක මහතා ප්‍රකාශ කළා. ගමේ සංවර්ධනය වෙනුවෙන් රජය මුදල් ලබා දුන්නද ඇතැම් පළාත් පාලන ආයතනවල ක්‍රියාකලාපය හේතුවෙන් එවැයින් සිදු කරන සංවර්ධන කටයුතු ඇනහිට ඇති බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා. ග්‍රාමීය මාර්ග තුනක් සංවර්ධනය කර රුපියල් ලක්ෂ 60ක මුදලක් රජය කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සඳහා නිදහස් කර තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් නගරය කරා පැමිණීමේ අවස්ථාව උදා කිරීම සඳහායි මෙම මාර්ග සංවර්ධනය කෙරෙන්නේ. එහෙත් මේ වන විට මාර්ග සංවර්ධනය කිරීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලැබී ඇති කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව මෙම සංවර්ධන කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට ඉඩ ලබා දෙන්නේ නැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ලබන නොවැම්බර් මාසයට පෙර මෙම මුදලින් මාර්ග සංවර්ධනය සිදු නොකළහොත් එම මුදල් නැවත මහා භාණ්ඩාගාරයේ වෙත යැවීම සිදුවනවා. මේ පිළිබඳ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ආනන්ද විරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග සංවර්ධනය කිරීමේදී එහි ඇස්තමේන්තු හා අධීක්ෂණ කටයුතු ප්‍රාදේශීය සභාවෙන් කළ යුතු බවයි. කෙසේ වුවද තම දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාවගේ සංවර්ධන කටයුතු අඩාල කිරීමට උත්සාහ දරන අය ඉදිරියේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ. රජය ලබා දෙන මුදලින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොකර රජයට චෝදනා කිරීම ඔවුන්ගේ උත්සාහය බවද ප්‍රදේශවාසීන් පවසනවා. සරණ මිනිසු අපේ ගමේ ඉන්නේ. අපි අසරණ කම දැක්කලා අපේ මේ පාර ගොඩාක් දුෂ්කරයි, මඩවලවල් තියෙනවා. පාරක වාහනයක් ගන්න බෑ. කාර් එකක් ආවොත් අපේ ගමට අපි තල්ලු කරලා තමයි ආපහු එක අනිත් පැත්තට යවන්න ඕනේ. ලස්ස 20ක මුදලක් තට්ටක දෙනිය පාරට පාස් වෙලා තියෙනවා. මේ පාර හදන්න ඔක්කොම කරලා ඩෝසරයක් ගෙනාවා සුද්ධ කරන්න. ඒ ඔක්කොමත් කරාට පස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා මේ පාරට විරුද්ධ වෙනවා. අපිට ඉල්ලන්න දෙන්නේ අපිට පාස් වුණ දෙන්නේ අපිට දෙන්න. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ බෙදී කටයුතු කළහොත් එය තීන්දුවක් ගත නොහැකි මැතිවරණයක් බවට පත්වන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඊළඟ ජනාධිපති වරණයට අපේක්ෂක මහත්වරු 3 දෙනෙක් ඉදිරිපත් කරොත් මොකද වෙන්නේ ශ්‍රී ලංකාවෙන් එක්කෙනයි පොහොට්ටුවෙන් එක්කෙනයි එක්සත් ජාතික පක්ෂයෙන් එක්කෙනයි ජේපීෙන් එක්කෙනයි ඉල්ලුවොත් එහෙම මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්න පාවිච්චි කරන ඡන්ද වලින් 150කුත් එක ඡන්දයක් ගන්න ඕනේ ඒක තමයි නීතිය එහෙම නැත්නම් දෙවෙනි මනාපය යන්න ඕනේ දැන් ජනාධිපතිවරණේ කවදාවත් අපි දෙවෙනි මනාපයක් ගහන්නේ නැහැ අපි ශ්‍රී ලංකාව නම් අපි ගහන්නේ ශ්‍රී ලංකාවගේ අපේක්ෂකයන් ගහනවා මිසක් එයාටත් ගහලා දෙවෙනි මනාපය අපි ලකුණු කරන්නේ නැහැ අපි බෙදිලා වෙන් වෙලා ගියොත් එහෙම මේ මැතිවරණේ තීන්දුවක් ගන්නත් බැරි මැතිවරණයක් බවට පත් වෙනවා දැන් ව්‍යාපාරික පුවත් ජාතික ව්‍යාපාර කලමනාකාරීත්ව ආයතනයේ 2018 ඩිප්ලෝමා ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්ුණා 2600 දිනකට පමණ එහිදී ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය කෙරුණා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා දරාස් විකුණුම් කරුවන්ගේ සමුළුව පසුගියදා කොළඹදී පැවැත්ුණා තම නිෂ්පාදනවල තත්වය ඇනවුම් ලබා ගැනීම අලෙවිය හා ප්‍රමිතිය පිළිබඳව දරාස් විකුණුම් කරුවන් හට උපදෙස් ලබා දීමක් මෙහිදී සිදු වුණා දරාස් කලමනාකාරීත්වයේ ඇතුළු විකුණුම් කරුවන් දහසක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටියා බ්‍රවුන්ස් සමාගමේ බැටරි අංශය තම නවතම ව්‍යාපාර ඒකකය වන බ්‍රවුන්ස් හයිබ්‍රිඩ් කියා පසුගියදා ස්ථාපිත කෙරුණා ඒ කොළඹ 7 කින්සිපාරේ අංක 97 දරණ ස්ථානයේදී බ්‍රවුන්ස් හයිබ්‍රිඩ් කියා දිවයිනි ප්‍රමුඛතම හයිබ්‍රිඩ් රථ වාහන සේවාවන් රැසකින් සමන්විතයි මෙතුලින් සුවිශේෂ පාරිභෝගික සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බව බ්‍රවුන්ස් බැටරි අංශයේ සාමාන්‍ය අධිකාරී අජිත් ද සිල්වා මහතා කියා සිටියා මේ සමගින් 19 රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා ඔබට සුබ රාත්‍රියක් www.ipnnews.lk